සාමාන්‍ය ඖෂධ නියාමන අධිකාරිය අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම වෙනත් රැස්වීම් සියල්ල ගන්නෙ ඖෂධ නියාමන අධිකාරිය ගොඩනැගිල්ලේ තියෙන ඔඩිටෝරියම් එකේ ශ්‍රවණාගාරයේ ඉතිහාසයේ පළවෙනි වතාවට මෙතෙක් නම් කවදාවත් හෝටල් වල aran නැහැ පළවෙනි වතාවට හෝටල් එක ගන්න හෝටල් එක ගන්න විතරක් නෙවෙයි වෙනදා බෝඩ් මීටින් ගන්න උදේට දැන් මේ තියෙන්නේ හවස 6:30ට පටන් ගන්න. එතකොට මේ අර විවාදාත්මක මුලින් කවුසික් එක ඊට කලින් ඔක්තෝබර් මාසේ 29 වෙනිදා විවාදාත්මක වූ සේවරිට් කියන සමාගමේ ඖෂධ සඳහා අනුමැතිය ලබා දීම කියන එක න්‍යාය පත්‍රයට ඇතුල් කරලා තමයි මේ රැස්වීම ගන්න. ඒකට හරිම පැහැදිලි මේ රැස්වීම එක අරමුණක් විදිහට තියෙනවා. මෙතෙක් ඖෂධ නියාමන අධිකාරිය විසින් ලියාපදිංචි නොකළ අනුමත නොකළ ඖෂධ ටිකක් සඳහා ඖෂධ වර්ග 38ක් සඳහා හදිසි අනුමැතියක් ලබා ගැනීම. රටේ ලොකු ඖෂධ හිඟයක් තියෙනවා. ඖෂධ හිඟය නැති කිරීම සඳහා මේ ඖෂධ ටික ලියාපදිංචි කරන්න. ලියාපදිංචි කරේ නැත්නම් එතනින් පස්සේ සිද්ධ වෙන දේවල් වලට ඖෂධ නියාමන අධිකාරියට වග කියන්න වෙනවා කියලා අමාත්‍යාංශය පැත්තෙන් තර්ජනය කරලා මේකට අනුමැතිය ගන්න උත්සාහ කළා තියෙනවා. එතකොට ඒ අනුමැතිය ගන්න අවස්ථාවෙම මේ විවාදාත්මක කෞසික් ඖෂධ සමාගමේ ලොක්කා එයාව හෝටලෙට මගුල් ගෙදරකට සහභාගී වීම සඳහා කියලා උවාවේ. ඔහු ඊයේ දවසේ ඔහු හිටියේ ලංකාවේ. මේ හෝටලෙට කෞසික් එකේ ලොක්කා ඇවිල්ලා දැන් අවසානයේදී වෙලා තියෙන්නේ මේක අනුමත කරලා තියෙනවා. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ. News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමඟ.